සමහර වෙලාවට ගුරු මෑණි කෙනෙක් පිය කෙනෙක් අතින් වැරද්දක් වෙනවා ඇති බොහොම කලාතුරකින්. නමුත් මම දන්න විදිහට 99%ක්ම ගුරුවරයෙක් දඬුවමක් දෙනවා නම් දරුවෙකුට ඒ දරුවා හදා ගැනීමේ පවිත්‍ර චේතනාවෙන් මිසක් අමානුෂීය විදිහට දරුවන්ට දඬුවම් දීම නම් නොවේ. වේවැලක් අරගෙන මට ගහපු හැටි මට අදත් මතක් වෙනවා. කොච්චර රිදුනද කියලා මට දැනුත් දැනෙනවා. නිකන් මේ වේදනාව. ඒ තරම් මං ගුටි කාලා දෙනවා ගුරුවරුන්ගේ. මම ගෙදර ගිහිල්ලා මගේ අම්මට කිව්වෙත් නෑ තාත්තට කිව්වෙත් නෑ. මම ගෙදර ගිහින් කිව්වා නම් මට විදුහල්පතිතුමා ගැහුවයි කියලා මට අම්මයි තාත්තයි දෙන්නමත් මට ගහන්න පුළුවන්. ඒක තමයි එදා සංස්කෘතිය. අද දරුවන්ට දඬුවම් කරන්න බෑ, කන මිරිකන්න බෑ, අතක් අල්ලලා පොඩ්ඩක් රිදවන්න බෑ, පිටට තට්ටුවක් දාන්න බෑ. පහුගිය දවසක හාමුදුරනේ තිබුණා උත්සවයක් දරුවන්ට ගහනවයි කියලා වේවැල් පිටු එන්ජිඔ එකක්. මේ ඔක්කොම බටහිර සංස්කෘතියෙන් ආපු රාජ්‍ය නෝන සංවිධානවල දේශපාලන විකාර විදිහට තමයි මම දකින්නේ. පාසල් පද්ධතිය තුල ළමයින්ට සිදුවන ශාරීරික දඬුවම් 2020 වන විට සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අරමුණෙන් සංවිධාන කළ සැබෑ වෙනසකට පාගමන නිදහස් චතුරස්‍රයේ අසලින් අද පස්වරුවේ ආරම්භ කෙරුණා. ඊට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රධාන ආරාධිතා මුත්තා ලෙස එක්ව සිටියා. දරුවන්ට සහ ඔවුන්ගේ අනාගතයට සිදුවන ඍණාත්මක බලපෑම් පදනම් කර ගනිමින් ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 31ක් ළමා හිංසනයට විරුද්ධව ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මේ සියලු සාධක සැලකිල්ලට ගනිමින් ළමා හිංසනයට තිත සංවිධානය පාගමන සංවිධාන කළා. දරුණු සහ හිංසාකාරී දඬුවම් දරුවන්ටද මානසික හා කායික පීඩනය ඇතිවීමට හේතුවක්. ඒ ඔවුන්ගේ යෝන් වියට අධික ලෙස බලපෑම් කරන බව සනාථ වී තිබෙනවා. ශ්‍රී ලංකාව ශාරීරික දඬුවම් අවසන් කිරීම සඳහා වූ පංචමහා යෝජනාව සහ අත්සන් 300කින් සමන්විත සංදේශයක් හිංසනයේ තිත සංවිධානයේ ජනාධිපතිතුමාට බාර දුන්නා. අමාත්‍ය විජේදාස රාජපක්ෂ විද්වතුන් වෘත්තිවේදීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වුණා.